දාහතේ උත්තරංක හතර. ඒකෙදි කියනවා පහත සඳහන් කුමන ක්‍රියා පිළිවෙල මගින් දක්වා ඇති මනින් ලබන රාශියේ නිවැරදිතාවය වැඩි නොකරයිද? වැඩි නොකරයිද කියලා අහන්නේ, වැඩි කරන්නේ නැති එක අහන්නේ. බලමු අංක 1 සරලවම්බේක ආවර්ත කාලය. සරලවම්බේක ආවර්ත කාලය. අපිට කියන දෝලන කිහිපයක් ගැනීම. මොකක් දෝලන කිහිපයක් ගැනීම වෙන්නේ? අපි දෝෂ ප්‍රතිශතය ලියුවොත් කොහොමද ලියන්නේ? එක අවලම්බික දෝලනය, එක මේ දෝලනයකට වෙන දෝෂය බෙදීම, නැත්නම් අපි දෝෂය කියලා කියමු, එක් දෝලනයකට කියන අතරේ දෝෂය බෙදීම මිනුම් කාලය වැඩි කිනු 100 කියලා. සාමාන්‍ය මේ දෝෂය කියන එක අපි තීරණය වෙන්නේ මිනුම් උපකරණය, අපි මයින උපකරණය අනුව. අපි හිතමු මිනුම් උපකරණය අපිට මයින පුළුවන් කුඩා මිනුම් තප්පර 0.5ක් කියලා. එතකොට දෝෂය වෙන්නේ 0.5ම තමයි. එහෙනම් ඩෙල්ටා ඩී කියලා කියන්නේ මොකද්ද? උපකරණය මත නදාපවතින එකක්. අපි මයින්කොට අපිට ඒක පාටාංගි ගන්නකොට ඒක දින කුඩා මිනුමට වඩා දේවල් ගන්න බෑනේ. එහෙනම් කුඩා මිනුම තමයි අපි සාමාන්‍ය දෝෂය ලෙස සාමාන්‍ය සැලකන්නේ. ඒතර සාමාන්‍ය තප්පර 0.5 කට තමයි අපිට මයින්ද පුළුවන්. ඊට වඩා නිවැරදිව තිබ්බත් අපි ස්විච් එක ඔන් කරනකොට අපි ආවේ මේ ප්‍රතිචාර කාලය නිසා පොඩි ප්‍රමාදයක් වෙනවා. අපි තුන් තප්පර 100 එකක් වෙන ස්ටොප් වොච් එකක් ගන්න පුළුවන්. නමුත් වෙන්නේ මොකද්ද? අපි ඔබනකොට ඒක ඇහෙන් දැකලා තල්ලවලම් මේ පහුණයි කියලා ඇහෙන් දැකලා ස්ටොප් වොච් එක ඔන් කරනකොට මොකෝ වෙන්නේ? ඒතර තප්පර 0.1ක් විතර ගිහිල්ලා ඉවරයි. එහෙනම් උපකරණයේ තප්පරෙන් 100ක් නිවැරදුනත් අපේ ප්‍රතිචාර කාලය නිසා එහෙන් දැකලා අතින් ඔබන යන කාලය නිසා යම් දෝෂයක් වෙනවා. ඒ නිසා මේ වගේ එක සාමාන්‍ය දෝෂය ඩෙල්ටා ටී කියන අගේ කුඩා මිනුම 0.5ක් විතර තමයි ගන්න වෙන්නේ. සාමාන්‍ය ටී අගේ අපිට වැඩි කරගන්න පුළුවන්. දෝලන ගන්න වැඩි කරනවා. දෝලන වැඩි කරාම අපිට මොකෝ වෙන ස්ටොප් වෙච්ච එකේ මයින කාලය වැඩි වෙනවා. එක දෝලනයක් මෙන්න දෝෂය ගොඩාක් වැඩි. අපි තප්පර 2ක් විතර ගියමු. දෝලන 100ක් විතර මෙන්නත් තප්පර 200ක් විතර එයි. ඒක දෝෂ ප්‍රතිශතය හොඳටම අඩු වෙනවා. මේ සපුර මොකද? දෝෂ ප්‍රතිශතය අඩු වෙනවා. ඒතර දෝෂ ප්‍රතිශතය අඩු වෙනවා කියන්නේ නිවැරදිතාව වැඩි වීමක්. එහෙනම් ගන්න සරලව ලම්බේක අවත කාලේ මයින්කොට වැඩි දෝලන ගන්නක් ගන්න පුළුවන් තරමටම නිවැරදිතාව වැඩි වෙනවා. දෝෂ ප්‍රතිශතය අඩු වෙනවා. දෝෂය නෙමෙයි අඩු වෙන්නේ, දෝෂ ප්‍රතිශතය. හොඳේ. දෝෂ ප්‍රතිශතය අඩු වෙලා යනවා. දෝෂ ප්‍රතිශතය අඩු වෙනවා. එහෙනම් ඒක හොඳ දෙයක්. එහෙනම් අපි එක හරි කොටට දාමු. ඒකාකාර ඝනකමෙන් යුත් තහඩුවක ඝනකම. ඒකාකාර ඝනකමෙන් යුත් තහඩුවක ඝනකම අයින් වෙනවා. එතකොට වර්නි කැලිපර් වෙනුවට මයික්‍රෝමීටර් ස්ක්‍රූ ප්‍රමාණය භාවිත කරගන්න මොකෝ වෙන්නේ? වර්නි කැලිපර් එක ගත්තොත් සාමාන්‍ය සෙන්ටිමීටර් මිලිමීටර් වලින් නම් 0.1ක් විතර මයින්ද පුළුවන්. කුඩා මිනුම්. එතකොට දෝෂය වෙන්නේ ඩෙල්ටා ටී මිලිමීටර් 0.1යි. එතකොට ඩෙල්ටා එල් කියලා අපිට දිගක් නෙමෙයි කාලෙ නෙමෙයි ඩෙල්ටා එල් වලගේ 0.1ක් වගේ. එතකොට මයික්‍රෝමීටර් සාමාන්‍ය ගත්තොත් කුඩා මිනුම් ගොඩා හැම දෙයකම වගේ 0.1යි මිලිමීටර්. ඔච්චරක් වෙනවා. එතකොට දෝෂ ප්‍රතිශතය මොකෝ වෙන්නේ? අන්න අපි මිනුම් පාටාංගේ නම් වෙනස් වෙන්නේ නැහැ. එතකොට ඩෙල්ටා එල් බෙදීම එල් වැඩි කිරීම 100% දෝෂ ප්‍රතිශතය වෙන්නේ. එතකොට එල් ලාගේ මයින පාටාංගේ වෙනසක් නැතුනට ඩෙල්ටා එල් අඩු වුණොත් දෝෂ ප්‍රතිශතය අඩු වෙනවා. එහෙනම් ඩෙල්ටා එල් අඩු කාගේද? මයික්‍රෝමීටර් වාමානි. මයික්‍රෝමීටර් ස්ක්‍රූ වාමානි මිනුමේ දෝෂයේ එහෙම නැත්නම් කුඩා මිනුම් අඩුයි. එතකොට දෝෂයේ වෙන ප්‍රමාණය අඩුයි. එහෙනම් එක මේ මිනුමක පාටාංගේ අඩු නිසා දෝෂය අඩුයි. දෝෂය අඩු වෙනකොට දෝෂ ප්‍රතිශතය අඩු වෙනවා. දෝෂය අඩු වෙනකොට දෝෂ ප්‍රතිශතය අඩු වෙනවා. එහෙනම් නිවැරදිතාවය වැඩි වෙනවා. දැන් දෙකත් හරි. තුර තුගිනි කෙටි කියනවා කම්බියක විශ්කම්බේ. විශ්කම්බේ මා ඉන්න නම් මයික්‍රෝමීටර් ස්ක්‍රූ පාවම තමයි හොද. වෙන ස්ථානවල මීරුම් කීපයක් ලබා ගැනීම. මේ කම්බියක විශ්කම්බේ මයින්කොට වඩා නිවැරදි එකක් ගන්න නම් දැන් කීපකින් විශ්කම්බේ මයින් එක හොඳයි නේද? මුලින්ම විශ්කම්බේ මයින් ඊට ලම්බක වායික මයින් ආයි විශ්කම්බේ දැන් කීපකින් ගන්න. ඒකට අපිට මධ්‍යන විශ්කම්බයක් ලැබෙනවා. කම්බියක එක තැනක් ගත්තම මේක මොහොතයි එක එකහගයක් විතරයි. මධ්‍යනයක ගන්න එක නිවැරදිතාවය වැඩිවීමක් ලෙස ගන්න. අපි පරිමාව වෙනවා කියලා ලාවකට නේද? ඒ වගේ හැම ලාවකට මධ්‍ය නිෂ්කම්බයක් ගැනීම නිවැරදිතාවය වැඩි කිරීමට හැම තිස්සෙම හේතු වෙන්නේ. ඒතර ස්ථාන කීපයක් ගැනීම නිවැරදිතාවය වැඩි වෙනවා. එන එකත් හරි. හතර. විභවමාන කම්බියක සන්තුලන දිග. විභවමානේ මතක දෝලන්නට විභවමානේ දිනන ප්‍රතිරෝධ කම්බියක්. ඒකට අපි ගැලෝමීටරයක් හයි කළා. දැන් අපි මෙතන බැටරියක් හයි කරනවා කියලා බැටරිය විභවදලද ගැලෝමීටරයක් හයි කළා මයින්නවා. මේ ගැලෝමීටරේ ආරක්ෂාවට අපි ආරක්ෂක ප්‍රතිරෝධයක් දානවා, පේන විතරකුත් දානවා. මේකට දාන්නේ ආරක්ෂක ප්‍රතිරෝධය. ගැලෝමීටරේ ආරක්ෂාවට සමාඩ වෙන කෝෂී ආරක්ෂාවට ඉන්නත් පුළුවන්. ඒතර ප්‍රතිරෝධය දැම්මයි කියලා සමතුලක්ෂයෙන් නම් බලපෑමක් නෑ වගේ තමයි. මොකද හේතුව සමතුලක්ෂයේදී ධාරා බිඳුවයි. නමුත් ප්‍රතිරෝධය වැඩි වෙන්න මොකෝ වෙන්නේ? මේක චූටි ධාරාවක් ගියත් ගැලෝමීටරේ එක පෙන්වන්න බැරි වෙනවා. ඒ ප්‍රතිරෝධ නිසා චුට්ටි ධාරාවල් කපහරිනවා. චුට්ටි ධාරා ඉතාම අල්පතර ලෙස කුඩා කපහරිනවා. නිසා අපි වාටාන් ගන්නකොට උපදෙස් දෙන්නේ මේ කී අතුර හෙවත් පේන අතුර වහන්න කියලා. ඒතර ප්‍රතිරෝධ ඉවත් වෙනවා. ප්‍රතිරෝධ ඉවත් වුණාම මොකෝ වෙන්නේ? සියුම් ධාරා ගලා යන අවස්ථාව ලැබෙනවා. ඒතර ගැලොමීටරේ වඩා නිවැරදිව බිඳුව හොයාගන්න පුළුවන්. ඒතර ප්‍රතිරෝධය උපපත කළොත් මොකෝ වෙන්නේ? තාම සියුම් ධාරාවල් පවා ගමන් කරලා හරිම සමතුලක්ෂය ආගතයි. නමුත් ප්‍රතිරෝධය තිබ්බොත් එහෙම සියුම් ධාරාවල් ගලා යන්න බැරි වෙනවා. ඒතර වෙනසනෙම
සමතුලක්ෂය පෙන්වනවා. ඒ කියන්නේ පරාසයක් තුළම සමතුලක්ෂය පෙන්වනවා. එහෙනම් ප්‍රතිරෝධයක් තියෙන එක මොකෝ වෙන්නේ? බාධාවක් විදිහට ගන්න ඉන්නේ විරෝධතාවයකට. එහෙනම් මෙනුම් පාටක් ගන්නකොට ප්‍රතිරෝධී උපපද කරන්න ඕනේ, එහෙම නැත්නම් ඉවත් කරන්න ඕනේ. ඒගොල්ලෝ නම් කියනවා ගෙල්ලෝ මීට සමග ශ්‍රේණි ගතව විශාල ප්‍රතිරෝධයක් තිබීම හොඳයි කියලා. ඒක නිරතුරුව හොඳ නෙමෙයි, නිරතුරුව අඩු කරන එකක්. එහෙනම් අන්න ඒක තමයි අපිට උත්තරේ වෙන්නේ, ඒක තමයි වැරදි කාරණාව. ප්‍රතිරෝධයක් තිබ්බ මොකෝ වෙන්නේ? මෙනුම් පාටකට බාධාවක් වෙනවා. ඉතා කුඩා ධාරාවල් අපිට පෙන්නුම් කරන්නේ නැහැ ගෙල්ලෝ මීටෙදි ප්‍රතිරෝධයෙන් බාධා කරන නිසා. එහෙනම් අනිත් එකත් අපි බලමු. එහෙනම් අපි දැන් උත්තරේ තෝරලා ඉවර හතර කියලා. ඒක වැරදි එක. පරිපථයක ධාරාවම එනකොට කුඩා අභ්‍යන්තර ප්‍රතිරෝධයක් ඇමීටර භාවිත කරගන්න. එතකොට පරිපථයක ධාරාවම එනකොට අපි ඇමීටර පාවිච්චි කරනවා. ඇමීටර හයි කරන ශ්‍රේණිගතව. ඇමීටර හයි කරන ශ්‍රේණිගතව. එතකොට මේ ඇමීටරේ ප්‍රතිරෝධය ලොකු එකක් වුණොත් මොකෝ වෙන්නේ? ඇමීටර ප්‍රතිරෝධය ලොකු එකක් වුණොත් පරිපථයක ධාරාව යන නැති වෙලාවේ ධාරාවට වඩා වැඩි වෙනවා. එතකොට ඒකෙන් දැන් අපි ඔන්න හිතමු ප්‍රතිරෝධකින් යන ධාරාව අපි මයින්න ඕනයි කියලා. ඔන්න අයි ධාරාවක් තියෙනවා. මේ ආර් වලින් යන ධාරාව. මේක මයින් නම් අපි මොකද කරන්න ඕනේ? මීටරේ ශ්‍රේණිගතව හයි කරන්න ඉබේනේ. ඒතර මේ වෙලාවේ යන ධාරාව තමයි පාටාංගිය වෙන්නේ I ඩෑෂ්. ඒතර මේ I කියන එක කිනා අපි මේ විභවান্তরে නියතයි කියලා හිතමු. ඒතර විදුල ජාම්බලේ නියත නම් I ධාරාව වෙන්නේ E බෙදීම R නේ. ඒතර මොකෝ වෙන්නේ මේ වෙලාවේ පාටාංගිය වෙන්නේ I ඩෑෂ් පාටාංගිය. ඒතර පාටාංගිය සමානනේ මොකද්ද? මේක විදුල ජාම්බලේ අර බැටරියම දිනවා යන්නේ නියතයි කියලා හිතමු. එතකොට එන්නේ මේ ප්‍රතිරෝධයේ R ඝන R R R කියලා අදහස් කරේ මේ ප්‍රතිරෝධය. ඒතර R යගේ අඩු වෙන තරමට තමයි නිවැරදි යගේ වැඩි වෙන්නේ. I ඩෑෂ් I ට සමාන වෙන්න නම් මොකෝ වෙන්න ඕනේ? R බිඳුව වෙන්න ඕනේ. අන්න එකට කියන පරිපූර්ණ මීටරයක් කියලා. පරිපූර්ණ මීටරය තමයි නිවැරදි පාටාංග වෙන්නේ. එහෙනම් බාහිර ප්‍රතිරෝධයේ මෙන්න කරන ප්‍රතිරෝධයේ සාපේක්ෂව මේ ප්‍රතිරෝධය අඩු වෙන තරමට දෝෂයේ අඩු වෙලා යනවා. දෝෂය අඩු වෙනවා නිවැරදි පාටාංග වෙන්නවා. එහෙනම් අපිට කියන්නේ එමි වඩා කුඩා අභ්‍යන්තර ප්‍රතිරෝධය කයි කරනවා කියන්නේ ආදී කුඩා වීම එනම් පාටාංගයේ අයිට කිට් නිවැරදි යගෙට කිට් වෙනවා. එහෙනම් අන්න ඒක නිවැරදිව වැඩි වීමක්. එහෙනම් අභ්‍යන්තර ප්‍රතිරෝධය අඩු වීම හොඳයි එමි කියක. ශුන්‍ය වෙනවා නම් ඉතාලම හොඳයි. එහෙනම් එකක් හරි උත්තරයක් එන්නේ. ඒතකොට අපිට උත්තරේ එන්නේ හතර තමයි. අපි හරි වැරදි එකනේ. නිවැරදිව වැඩි නොකරයිද කියලානේ. එහෙනම් අංක හතර තමයි උත්තරේ.